you to realize your higher education dream. Ease of Metro Campus, shaping lives, creating futures. Civil Sangvidhanika ne kawuda kiyanna puluwan namata? Api civil sangvidhana niyojitho neveida? Api civil sangvidhana api naththan uncivilized samaja niyojithoda api? Me rathe me mantrila emathila kiyanne civil samaja niyojithoya thamai. Minissunta prashna thibuna moy civil samajata yanne na egolen ne api langata. Minissunta prashna thibuna ma api thamai egol langata yanne. Civil samaja rate matavadayak hadanna udaw karanawa. Desapalana matavada hadanna prajatantrawade sthapitha karanne hima karanawa. Habai hima kiyuwai kiyala ara mahacharya Sarath Wijesooriya kiyana widiyata janadhipati as karannako emathila 6 denek. Lekamla 11k as karannako. ඒ කියන්නේ සරත් විජේසූරිය කියන්නේ මේ රටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් වැඩිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 18 වෙනි ව්‍යවස්ථාවෙන් ඒකාධිපති තත්ත්වයට යන්න පුළුවන් බලයක් තිබුණා කියලානේ අපි විවේචනය කරේ. ඊටත් උඩින් ඉන්න කෙනෙක්. එහෙම සිවිල් සමාජයේ මේ කවුද යා නියෝජනය කරන්නේ? කියන්න මට පස් දෙනෙක් නියෝජනය කරනවද කියලා. සෝබිත ස්වාමින් වහන්සේ මේ රටේ දේශපාලන පෙරලියක් කරන්න නායකත්වය දුන්නා. ඒකට කවුරුත් ගරු කරනවා. උන්වහන්සේ මේ රටේ හිටපු මහා යතිවරයන නොවන්සේ නමක් ඒ වගේම රටගෙන උනන්දුවෙන් කටයුතු කරා. ඒ ගරුත්වය තියෙනවා. හැබැයි උන්වහන්සේ අපවත් වුණාට පස්සේ ඒක කාටවත් උරුම වෙන්නේ නැහැ. සංවිධානයේ තියෙන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙක් එහෙම ඉදිරිපත් කරන දැන් මටම කරපු එක කියන්න මේ චෝදනාව බලන්න. දැන් මම පාර්ලිමේන්තුවේ කිව්වලු මම ඉන්නකම් රාජපක්ෂලා කවුරුවත් අත්අඩංගුවට ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. දැන් මම අභියෝගයක් කරලා තියෙනවා මහාචාර්ය සරත් විජේතුමාට කරුණා කරලා එන්න මාත් එක්ක මේ වගේ වාඩි වෙලා විවාද කරමු. ඌට තියෙනවා නම් පෞරුෂත්වයක් ගෙන්න ඕනේ. එන්න ඕන ඇවිල්ලා පෙන්වන්න ඕන. ඔව් ඔබතුමා මේක කිව්වා කියලා. එතකොට මේ රටේ අධිකරණයේ ස්වාධීන නැහැ කියලා සරත් විජේසූරිය මහත්තයා ඇරෙන්න වෙන කවුරුත් කියලා තියෙනවද? ඔබතුමා කියනවාද? දැන් කවුරුත් කියලා නැහැ. දැන් යුරෝපීය සංගමේ තානාපතිලා ගිය සතියාව කොහොම හම්බුණා අපිව? මේ රටේ අධිකරණයේ හොඳයි කියනවා. ඊයේ මට හම්බුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සහකාර ලේකම්තුමී. එතුමී කියන බොහොම අපි සතුටුයි මේ රටේ වෙච්ච දෙයට. මුළු ලෝකෙම කියනවා. මේ රටේ සිවිල් සංවිධාන අති බහුතරයක් කියනවා අධිකරණ ස්වාධීන වෙලා තියෙනවා කියලා. එකක් තියෙනවා සුදේව අපි බොහොම අමාරුවෙන් මේ රටේ ජනතාවගේ ආශිර්වාදය ඇතුව අධිකරණය අද මේ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. අද ස්වාධීන අධිකරණයක් තියෙනකොට ඒකට ප්‍රහාර එල්ල කරමින් ශාප කරමින් අවලාද කරමින් කවුරු හරි වැඩ කරනවා නම් කියනවා නම් එයා ද්‍රෝහියෙක්. මේ තියෙන සාර්ථක ස්වාධීන අධිකරණ ක්‍රමය විනාශ කරන්න ඕනේ කියලා තමයි ඒ කියන්නේ. මේ තියෙන ක්‍රමය ස්වාධීන නැහැ. ඒ නිසා ඕන කෙනෙකුට අදහස් කියන්න පුළුවන්. හැබැයි ජනාධිපතිතුමා ජනාධිපති වුණ නිසාම කතාව කටපියන් ඉන්න ඕනේ. ඒකනේ කියන්නේ. හැබැයි එහෙම නිවට වෙන්න ඕනේ නැහැ රටක ජනාධිපති කෙනෙක්. එතුමාට බලයක් තියෙනවා. සේනාධි නායකයා විදිහට ආරක්ෂක අංශ පිළිබඳව එතුමා වග කියන්නට ඕනේ. රටට වග කියන්න ඕනේ. ස්වාධීන කොමිසමේ සභාපතිලා හරි අධ්‍යක්ෂ ජෙනරල්ලා හරි කවුරු හරි ඇවිල්ලා රටේ ජනතාවට වගේ කියන්නේ නැහැ. හැබැයි ඉල්ලාශ්මී කියන එක තමන්ගේ අභිමතය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි මමත් ඉඳලා ලස්සුණා. ඉහළ තනතුරක් දරන කෙනෙක් තමන්ගේ හිතටවංකෝ එක කරන්න බැහැයි කියලා හිතනවනම් එහෙම නැත්තම් මම කරන සේවය මගේ සේවයේ රටේ ප්‍රධානියා හෝ කවුරු හෝ ප්‍රධානියා මගේ සේවයෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ කිව්වම ඉල්ලාශ්මී එක තමයි තියෙන්නේ. ඒක තම තමන්ගේ අයිතිය. නමුත් ඒක මේ ගිනි කන්දක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක නිසා මේක රත් වෙලා දෙදරලා පුපුරලා යන්න හිතනවයි කියලා හිතනවා නම් එහෙම හිත හිත අයින්න පුළුවන්. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදීයි. ඒකටත් අපි ගරු කරනවා. hiru gossip.lk